අලුත් අවුරුද්දක් උදා වෙනවා කියලා කියන්නේ හැමෝම සතුටින් ඉන්නේ. හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නේ අලුත් අවුරුද්දක් උදා වෙනකල්. හරිද? අප්‍රේල් මාසේ ලං වෙනවා කියලා කියන්නේ වෙන කිසිවක් අපිට මතක් වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි පාසල් නිවාඩුව. පාසල් නිවාඩුවත් එක්ක ගමක පවුලක් නම් ගමක දරුවෙක් නම් ඒ වින්දනේ ලබා ගන්නවා මෙන්න මේ දේවල් වලින් පුතේ මමත් ඒ වින්දනේ ලබා ගත්තා. ඒ තමයි අවුරුද්දට සතියකට දෙකකට වත් කලින් අපේ ගෙදර මහා ලොකු ගෙදරක් නෙවෙයි කටුමැටි ගහපු ගෙදරක් ඉස්සර තිබුණේ. දැන්ට නම් ඉතින් ගඩොල් වලින් හදපු ගෙදරක් තියෙන උළු දෙවිලි කරලා තියෙන්නේ. මහා ලොකුට ඉතින් ටයිල් අලලා යොමෙව කරලා නැහැ. ඉතින් අපේ ගෙදර කරන්නේ මකුළු දැල් ටිකේම කඩලා සුද්ධ කරලා අපි ලෑස්ති වෙනවා බිත්ති වල තින්ත ගන්න. ඒක මහා වින්දනයක්. පුදුමාකාර සතුටක්. ඇයි මේ අපි ලෑස්ති වෙන්නේ අවුරුද්දට? සමහර ගෙවල් වල ඒ විදිහට තින්ත ගන්න ලෑස්ති වෙනකොට මකුළු දැල් ටිකේම කඩලා ලෑස්ති වෙනකොට සමහර ගෙවල් වල පොඩි ළමයි හරිම දුකින් ඉන්නවා. ඇයි? දවසෙන් දවස දවසෙන් දවස ලඟ වෙනවා. අපේ අම්මයි කිසිම ලෑස්තියක් නැහැ. අපේ අම්මා මකුළු දැල් කඩන්නේ කිසිම ගාණක්වත් නැහැ. බිත්තිවල තින්ත ගන්න කිසිම ලෑස්තියක් නැහැ. අද 11 වෙනිදාත් වුණා. අපේ අම්මගේ කිසිම ලෑස්තියක් නැහැ. අද 12 වෙනිදාත් වුණා. අපේ අම්මගේ කිසිම ලෑස්තියක් නැහැ. හෙට නෙවෙයි අනිත් අවුරුදු. අපේ අම්මා අවුරුද්දට කිසිම දෙයක් ලෑස්ති කරගෙන නැහැ. මාරම දුකයි ඒ දරුවන්ට. හැබැයි මතක තියාගන්න මේ පණිවිඩයේ දෙමව්පියන් දකින්න ඕනේ. දෙමව්පියෝ කොච්චර දුප්පත් වුණත් දෙමව්පියෝ කොච්චර ආර්ථික වශයෙන් අපහසුතාවයකට ලක් වෙච්ච පිරිසක් වුණත් දෙමව්පියෝ කොච්චර ප්‍රශ්න මැත්තේ නැහින පිරිසක් වුණත් පුතේ දිගලියක් අරගෙන ඒකට පොල් අතු කෑල්ලක් ගැට ගහලා ලණුවකින් ගැට ගහලා දරුවට පේන්න මාත්මේ අපේ පවුලක් මේ අවුරුද්දට ලෑස්ති වෙනවා කියලා පේන්න ගෙදර වහලේ තියෙන මකුළු දැල් ටික කඩලා සුද්ධ කරන්න බැරි කමක් නැහැ. ඒකට සල්ලි වියදම් වෙන්නේ නැහැ පුතේ. මතක තියාගන්න දෙමව්පියෝ මේක දකිනවා නම් හරිද? මතක තියාගන්න ඒ සතුටම ඇති දරුවන්ට අවුරුදු දවස ඉතාමත් සර්ව සම්පූර්ණව අවුරුද්දක් විදිහට වින්දනය ලබා ගන්න ඒ සතුටම ඇති. හැබැයි මතක තියාගන්න මේ සැරේ වෙන සරවල් වගේ නෙවෙයි පුතේ. ගෙදර අවුරුදු ලං වෙනකොට අපේ අම්මලා වෙනම ගෙදරින් පිට මිදුලේ වෙනම මඩුවක් ගහගෙන ගොම ටිකක් බිම ගාගෙන එතන ගඩොල් කැට තුනක් තියලා වෙනම ලිපක් බැඳ ගන්නවා කැවුම් ටිකක් බදින්න. කොකිස් කිරි ටිකක් බදින්න. දොදොලක් හැඳි ගන්න. ඊට පස්සේ අලුවා ටිකක් හදන්න. ඊට පස්සේ වෙනම කෙසෙල් කැන් දෙකක් අපේ තාත්තා බයිසිකල් එකේ දෙපැත්තකට ගහගෙන එනවා. කෙසෙල් කැන් දෙකක් ගැට ගහගෙන ආපු ගමන් තාත්තා කරන්නේ පිහියක් අරගෙන උකින් ඇවරි ඇවරි වෙන් කරනවා. වෙන් කරලා අමු කෙසෙල් කැනේ ඇවරි වෙන් කරලා මිදුලේ වෙනම කොටු ආකාරයකට හදනවා පුතේ වහාරන වලක්. අදටත් අපේ ගෙදර මම ගියාම ওই දේ කරනවා. මොකද ඒක පොඩි ළමයින්ට පේන්න ඕනේ නිසා. ඉස්සර කාබයිට් ගහලා රසායනික ද්‍රව්‍ය ගහලා කෙසෙල් ඉදෙව්වේ නෑනේ. ඉස්සර කෙසෙල් ඉදෙව්වේ දුම් ගහලා. දුම් වල තියෙනවා කෙසෙල් ඉදෙන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය. එතකොට කරන්නේ මේ විදියට වලක් කාරනවා. වලක් කාරලා පස්තික අයින් කරනවා. පස්තික අයින් කරලා මේ පැත්තෙනුත් පොඩියට වලක් කාරනවා මෙන්න මෙහෙම මේ ගැට්ටෙන්. වලේ ගැට්ට තියෙනවනේ. ගැට්ටෙන් පොඩියට වලක් කාරනවා මැද්දට පස් පැටෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ පස්තික අයින් කරලා ඉස්සර වෙලාම කරන්නේ තැපොල් ගස් වල කොළ තියෙනවනේ. තැපොල් කොළ අපි නම් කරන්නේ යටටම මම පිදුරු ටිකක් දාලා මේක යටටම පිදුරු ටිකක් අතුරලා කුඹුරකට ගිහිල්ලා වෙනකට ගිහිල්ලා පිදුරු ටිකක් ගැටගාගෙන එනවා මල්ලකට දාගෙන පොහොර උරේකට දාගෙන මාර සතුටින් වින්දනින් කරන්නේ. ඇයි අපේ ගෙදර මේ අවුරුද්දට ලෑස්ති වෙනවා? පිදුරු ටිකක් දාලා බිමට ඒකට උඩින් මම ගස් ලැබු කොළ නැත්නම් තැපොල් කොළ මෙහෙම අතුරනවා. තැපොල් කොළ අතුරනවා. තැපොල් කොළ අතුරනවා. එහෙම නැත්නම් කෙසෙල් පරඩැල් අතුරනවා. ඊට පස්සේ කරන්නේ පිළිවෙලකට අර කෙසෙල් ඇවරි ටික මේකේ අහුරනවා. කෙසෙල් ඇවරි ටික මෙහෙම තනින් තනම මේකේ අහුරනවා. මෙහෙම තියනවා. හරිද? මේව ඔයාලා දැකලවත් නැතුව ඇති. මේ විදිහට කෙසෙල් ඇවරි ටික අහුරනවා. අහුරලා කරන්නේ ඊට පස්සේ ලී දඩු ටිකක් අරගෙන ඇවිල්ලා ලී දඩු ටික මේකේ මෙහෙම දෙපැත්තට මේ විදිහට ලී දඩු ටික අහුරනවා. ළඟින් 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 ලී දඩු ටික අහුරනවා. අහුරලා
මේක උඩින් අපි අර පොහොර උර දෙකට පළලා හරි පොහොර උරේ පිටින් හරි කමන්නේ පොහොර උර වලින් මේ විදිහට මේක වහනවා ලී දණු ටික මෙහෙම වහනවා පොහොර උර වලින් මේක උඩින් ඉතින් ඇතුලේ තියෙන වල පැහැදිලිද ඊට පස්සේ කරන්නේ පොහොර උර ටික මෙහෙම අහුරලා අර දෙපැත්තට දාපු පස් තියෙනවනේ පස් ටික හිමීට කුටි කුටි දාන්නේ නැතුව පස් ටික මේකට දානවා පස් ටික මේකට දාලා හොඳට සීල් කරනවා මේ වටපිටාවේ ධාර හොඳට පස් දාලා තද කරලා සීල් කරනවා මෙතන මෙතන සිදුර තියෙනවා නේ මෙතන සිදුර තියෙනවා අපිට ඕන නම් අත උණක් දාලා කෙසෙල් ගිරිය අල්ලන්න පුළුවන් මට ඉවසන්න බැරි ඉස්සර අපේ අප්පච්චි ඉන්න කාලේ අප්පච්චි ඔය විදිහට හදනකොට ඉවසන්න බැරි කාලේ මම හොරාට ගිහින් කෙසෙල් ගිරිය අල්ලලා මිරිකල බල වේදිදල කියලා මේ සමහරට අද තමයි වල හැදුවේ අදම හවසට ගිහින් මිරිකල බලන කෙසෙල් ගිරිය දිදල කියලා ඇයි අහුවෙනවනේ කෙසෙල් ගිරිය ඊට පස්සේ කරන්නේ මොකද්ද ඔන්න දැන් ඔය වල හදාගෙන ඉවරයි ඊට පස්සේ ලිපේ තිනවනේ අඟුරු ලිපේ තින අඟුරු වලට පොල් කට්ටක් දෙකක් ඉදලා දාලා පොල් කට්ටක් පත්තු කරලා පොල් කටු අඟුරු ටිකක් ගෙනල්ලා මෙතෙන්ට තියනවා මෙතෙන්ට මේ හලනවා මොකක් හරි වාදනයකින් හැන්දකින් හරි කමන්නේ පොල් කටු අඟුරු ටිකක් ගෙනල්ලා මෙතෙන්ට හලනවා හලලා මේ දෙපැත්තට කකුල් දෙක තියාගෙන අනිත් පැත්තට හැරිලා කුල්ලක් අතර අරගෙන කකුල් දෙක අතරින් මෙහෙම උලන් ගහනවා එතකොට වෙන්නේ මේ පොල් කටු අඟුරු පත්තු වෙලා එතනින් දුම යනවා මේ වල ඇතුළට. තේරෙනවනේ මං කියන දේ. එතන මේ වල ඇතුළට මොනවද පිරෙන්නේ? දුම පිරෙනවා. ඒ අස්සේ අපේ නංගිට කියනවා නංගි මං දුම ගහනකොට බලන්න මේකේ තැන් තැන් වලින් දුම ලීක් වෙනවද කියලා. දුම එළියට එනවද? මේ තැන් වලින් සමහර තැන් වලින් දුම එළියට එනවා. එතකොට එයා කරන්නේ අරෙන් මේ පස් කුට්ටි අරගෙන මෙතෙන් තියලා තද කරනවා. දුම ටික වහනවා. ලීක් වෙන දෙන්නේ නැහැ. මාර වින්දනයක්. අවසානට අපි මේකට දුම පුරවලා 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 එහින් මේන් චුට්ට චුට්ට හරි ලීක් වෙනවා කියලා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම දුමෙන් පිරීලා නේවල ඊට පස්සේ කරන්නේ පොල් කට්ටක් මෙතෙන්ට අනිත් පැත්ත හරවලා පොල් කට්ටක් තියලා එතෙන්ටත් පස් ටිකක් තියලා තද කරනවා වල සීල් වෙන්නේ ඊට පස්සේ අනිත් පහුදා උදේට තමයි ආයෙත් දුම ගහන්නේ මේ පස් ටික අයින් කරලා පොල් කට්ටත් අයින් කරලා පැත්තකින් දින වල ආයෙත් පාදගින් සිදුර ආයෙත්තර විදිහට අඟුරු ටිකක් තියලා දුම ටිකක් ගහලා වල පුරවනවා ඔය විදිහට දවස් දෙකක් විතර දුම ගහනකොට කෙසෙල් ගෙඩි ටික කහම කහ පාට වෙන්න ලස්සනට ඉදෙනවා. ඊට පස්සේ මේ මේ ටික අයින් කරලා කෙසෙල් ඇවර ටික ගන්න තියෙනවා. ටැප් එකට අල්ලලා වතුරෙන් සෝදලා අර පස් ඒ වගේ දේවල් ගෑවිලා ඇතිනේ. කෙසෙල් ඇවර ටික ගන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි පුතේ මතක තියාගන්න මේ සැරේ අම්මලාට සීමාවකට එහා දේවල් ඔයාලට කරන්න බෑ. ඒක ඔයාටත් තේරෙනවා. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක රටේ ප්‍රශ්න ඇති කරපු මිනිස්සු ලං අවුරුදු සමරයි. හැබැයි අපේ අම්මා පව්, අපේ තාත්තා පව්. ඔයාට සතුටු වෙති මේ වෙනකොටත් අලුත් ඇඳුම් අරන් දුන්නා නම් දෙමව්පියෝ මාර සතුටින් ඇති. හැබැයි මෙතන කවුරු හරි ළමෙක් ඇති අලුත් ඇඳුම් මේ වෙනකොටත් අරන් දුන්නේ නැහැ. ඔයා බලාපොරොත්තු වෙන හිටියා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අද පුළුවන් කොල්ලෙක් විදිහට, කෙල්ලෙක් විදිහට පුතේ මොනා කරන්නද? හිතට දැඩි වශයෙන් මෙන්න මේ දාගන්න හිතට මේ දේ ඒ තමයි අම්මට පුළුවන් වුණා නම් ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දේ මට ෂර්ට් එකකුයි කලිසමකුයි අරන් දෙන්න මට ලස්සන ගවුමක් අරන් දෙන්න පුළුවන් වුණා නම් මෙච්චර වෙලා අපේ අම්මා බලාගෙන ඉන්නේ නැහැ පුතේ අපේ තාත්තා මෙච්චර කාලයක් බලාගෙන ඉන්නේ නැහැ ගිය අවුරුද්දේ ඔයාට මතකයි සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ ලබන්නට කලින් මාර්තු මාසේ අවසානයේදීම තාත්තා කතා කරනවා අම්මට මේ අම්මේ අපි ළමයි ටික එක්කගෙන යන් රෙදි ටික ගන්න මොකද මිනිස්සු වැඩි වුණොත් අපිට තෝරන්න අමාරුයි. හැබැයි මේ සැරේ මේ වෙනකොටත් ඔයාගේ තාත්තා එහෙම කිව්වේ නෑ කියලා කියන්නේ අමාරුයි ඔයාට බෑ. ඔයාගේ තාත්තට බෑ. ඔයාගේ අම්මට බෑ. හේතුව තමයි පුතේ ඇත්ත කතාව මේ රට දැන් තියෙන්නේ දුප්පත් මිනිස්සයාගේ බෙල්ලටම හිර කරලා. හැබැයි දුප්පත් මිනිස්සුන්ට මං කිව්වා පටන් ගන්නකොට මේ කතාව මං කිව්වේ නෑ කියන එක නෙවෙයි අපිට තියෙන දේවල් වලින් අවුරුදු සමරන්න පුළුවන්. gedara මගුල් දැල් ටික කඩලා පිරිසුදු කරන්න සල්ලි ඕනේ නෑනේ. වතුර ටිකක් දාලා බිම පොළව පිහදලා ගන්න සල්ලි ඕනේ නෑනේ. බිත්ති ටික පිහදන්න ඕනේ නෑනේ. gedara කෙසෙල් ගහක් තියෙනවා නම් කෙසෙල් ගහෙන් වැඩිච්ච කෙසෙල් කණක් කපලා මේ විදියට වලක් කාරලා ඒකෙන් ඉදවලා ඒ සතුටේ විඳිනේ ලබා ගන්න සල්ලි ඕනේ නෑනේ. හැබැයි මතක තියාගන්න ඔබ ඉවසන්න මේ සැරේ පුතේ
ඔබට අවුරුදු සමරන්න කියලා රෙදි ගන්න අම්මට තාත්තට කවුරුවත් කොන්ද පණ තියෙන අපේ ජීවිතය ඉගෙන ගන්න කෙල්ලෝ කොල්ලෝ කවුරුවත් වග දෙන්න එපා හේතුව තමයි පුතේ ඇත්තම කතාව එදා රුපියල් 1200ට තිබුණු ගවුම එහෙම නැත්නම් ඩෙනිම් කලිසම එහෙම නැත්නම් ෂර්ට් එක අද වෙනකොට මිල ලකුණු කරලා ඇති පුතේ ඔය ලස්සන ලොකු රෙදි කඩවල් වල මිල ලකුණු කරලා ඇති රුපියල් 3800ක් කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ ඩොලර්ස් නැහැ. පිට රටින් රෙදි ගෙන්නන්න බෑ. තියෙන රෙදි ටික මිනිසු ගොඩකට විකුණන්න වෙනවා. ඒකට තදබදේ වැඩි, ප්‍රශ්න වැඩි. ඒක නිසා මම කතා කරලා තියෙන්නේ මේ ෂර්ට් එකේ මිල රුපියල් 3800ක් දක්වා වැඩි කරලා. එතන පරතරය කොච්චරක්ද? රුපියල් 2600ක් පුතේ. එතකොට එදා තාත්තා මුළු ගෙදරටම රෙදි අරන් දෙන්න රුපියල් 15000 කොහොම හරි එකතු කරගෙන අරන් ගියා කියමුකෝ. මුළු පවුලෙම කට්ටිය එකතු කරගෙන ගියා කියමුකෝ. මාර වින්දනයක් නේදා. රෙදි තෝරනවා, අම්මා හින් තෝරනවා, තාත්තා හින් තෝරනවා, නංගි හින් තෝරනවා. නංගි දුවගෙන එනවා රෙද්දක් අරගෙන මේ මොකක් හරි ෂර්ට් එකක් හරි මොකක් හරි සායක් හරි අරගෙන එනවා දුවගෙන නංගි මේක හොඳයිද කියලා අහනවා. මල්ලි දුවගෙන එනවා පොඩි කලිසම් පැටියෙක් අරගෙන මේක ලස්සනයිද කියලා අහනවා. ඒක තමයි වින්දනේ. හැබැයි මතක තියාගන්න දරුවෝ මේ සැරේ ඔබ ශක්තිමත් වෙන්න ඕනි. අම්මට තාත්තට කියන්න අම්මේ දුක් වෙන්න එපා. මේ සැරේ රෙදි ගන්නත් ඕනේ නැහැ. මොකද හේතුව අම්මේ මේකේ රෙදි රුපියල් 1200 තිබුණු කලිසම ඇයි අපි රුපියල් 3800ක් දීලා ගන්නෙ? මේ රුපියල් 2600 අපරාධින තාත්තේ. මේක තාත්තටත් නැහැ. තාත්තා රුපියල් 2600 හම්බ කරගන්න සමහර විට 36ක් කරලා වෙන්න පුළුවන්. සමාරිට ස්විප් පිකුල්ලා වෙන්න පුළුවන් වෙනදා රුපියල් 1203 එකයි අපි 3800 ගන්නෙ. ඒ නිසා පුතේ මෙන්න මේක නිසා ඔබ මේ පාර දෙමව්පියන්ට කරදර කරන්න එපා. හේතුව 1200ට තිබුණා නම් දෙමව්පියෝ මොන දහම් ගැටේ ගහලා හරි පුතේ ඔයාලට රෙදි කරන් දෙනවා. මොකද මේ මිනිස්සුන්ගේ වගකීම දරුවොන් මොන රටේ ප්‍රශ්න තිබුණත් හාල් ඇටේ මිල වැඩි වුණත් පරිප්පු ඇටේ මිල වැඩි වුණත් පුතේ ඊට පස්සේ කිරිපිටි පැකට් එකේ මිල වැඩි වුණත් සිමෙන්ති කොට්ටේ මිල වැඩි වුණත් ගෑස් සිලින්ඩරේ මිල රුපියල් 4500ක් 4900ක් වුණත් මතක තියාගන්න දෙමව්පියෝ කවදාවත් ඔයා ඉස්සරහා ඒක දැනෙන්නවත් දීලා නැහැ. හැබැයි වෙනදා උයපු මස්තිකයි එළවලු පිරෙන්න පිඟානේ තිබුණම මේ සැරේ එළවලු පිරෙන්න පිඟානේ නැතුව ඇති. සමහර විට පිඟානේ මේ දවස්වල පියනෝම ඇත්තේ කැකිලි. ඔයාට මේක මම ඔප්පු කරන්නම්. ඕනම කඩේකින් දැන් ගිහිල්ලා ඔයා දවල් කෑම එකක් ගන්න අනිවාර්යයෙන්ම කැකිලි කියලා. හේතුව තමයි කඩේ මොනා හරි එළවලු දෙක තුනක්වත් තියෙන්න බෑ රුපියල් 200ට 300ට දෙන්න බත් එකක්. හැබැයි අද වෙනකොට රුපියල් 350යි 400යි. ඒකේ තෙලවලු දාන්න බෑ. මිල වැඩි. ඒ නිසා තියෙන්නේ කැකිලි. කැකිලි පපඩමයි පරිප්පු ටිකකුයි අලගෙඩියක් බදලා එහෙම නැත්නම් මඤ්ඤෝ කල ටිකක් සම්බලා බදලායි කොච්චරයි. ඒ තරම් අපේ අම්මයි තාත්තයි අසරණ වෙලා. මොකක්ද කරන්නේ? අපි පුළුවන් නම් මේ මිනිසුන්ට අස්වැසිල්ලක් දෙමු. අද ගෙදර ගිහිල්ලා කියන්න අම්මේ මේ පාර අපි අවුරුදු සමරමු. අපිට රෙදි ඕනේ නෑ අම්මේ. හැබැයි තාත්තේ මට රෙදි මේ පාර එපා. හැබැයි දවසක රෙදි මිල අඩු වුණාම අපි අලුත් ඇඳුම් ටිකක් ගමු. හැබැයි තාත්තගේ දෙකක් මතක තියාගන්න. අපිට මේ පාර රෙදි අරන් දෙන්න ඕනේ නෑ වගේම තාත්තා මේ පාර බීලා ගෙදර එන්නත් එපා තාත්තේ. මොකද ඒ වගේත් මිල වැඩි. තාත්තා අසරණව ඉන්න වෙලාවේ තාත්තගෙන් අපි ලොකු දේවල් ඉල්ලන්නේ නැතිකොට තාත්තා විතරක් ගෙදරට බීලා ඉන්න එපා තාත්තේ. තාත්තට පුළුවන් නම් ඒ කැපකිරීම කරන්න. මොකද අපි අම්මා, නංගි, මල්ලි, අක්කා, අයියා අපි හැමෝම මේ කැපකිරීම කරනවා. ඒ නිසා පුතේ මේ පාර අවුරුදු වලදී ඔයා හොඳක් වෙන කොල්ලෙක් විතර කෙල්ලෙක් විදියට ඒ විදියට අපි තීරණයකට එමු අවුරුදු සමරන්න. පැහැදිලිද? එතකොට ඔයාලා පුදුම හයියක් ඔයාලට යම් කිසි දෙයක් තේරෙන හොඳ කොල්ලෙක් ලොකු කෙල්ලෙක් වෙනවා. පැහැදිලි නේද? හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. පුළුවන් උපරිමෙන් අවුරුදු සමරමු. රතිඤ්ඤා, අහස් කූරු, අහස් වෙඩි, නිලා, බඹර චක්‍ර හිම ඔයාලා පත්තු කරන්න යන්න එපා. පරිස්සම් වෙන්න, ඒවටත් පුච්චන්නේ සල්ලි, ඒ වගේම පරිස්සම් වෙන්න, ඒවා පත්තු කරනවා නම් සීමා සහිතව පරිස්සමට කරන්න. මොකද තුවාලයක් වුණොත්, තනතුරක් වුණොත් ඒකටත් වියදම් කරන්න වෙන දෙමව්පියන්ට. පැහැදිලිද? හරි. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.